තෙරුවන් සරණයි. ඒක මහත්මය හැම දෙනාම දැකිය යුතු කාරණයක්. නිසි පැහැදිලි කාරණේනොත් කයින් වචනේ සිතින් යම් යම් වැරදි සිදුවලා තියෙන්න පුළුවන්. ඔය මතක් වෙනකොට බොහෝ දෙනාට ධර්මය ගැන හිතෙමින් පසුතැවිල්ල වෙනවා. නොසිතෙනින් කෙනාට තව අකුසල් වැඩි වෙනවා. කලහපංකම් ගැන හිතෙනකොට. ධර්ම ගැන හිතෙන කෙනාට පසුතැවිල්ල එකත් අකුසලයක්. එනිසා පසු නොතැවී සිටීමට අපි බුදුරජාන් වහන්සේ උපදේශය අනුගමනය කරන්නට ඕන. ඒ මොකද දැන් අපි නිදසුනක් ගමු යම් කිසි කෙනෙක් බල්ලෙකුට ගැහැවා. වතින් කුඩා කාලෙත් වෙනවානේ. මේ නිරාතේ නැන්නේ මේ ලංකාවේ රටවල. එතකොට දැන් ඒක සිහි වෙනවානේ. අනේ මං බල්ලෙකුට ගැහැවානේ කොන්දක් කඩනනේ. මොකක් හරි එකක් ඔන්න හිතට එනවා. ඉතින් ඒක හිත හිතනකොට තව අකුසල් වැඩෙනවා. පසුතැවිල්ල. එකාතකින් පසුතැවිල්ල. එකාතකින් තව ධර්මයෙන් නොහිතනවා නම් ආවල් සතා මෙහෙම කළා මං හොඳ වැඩක් කරා කියලා ඒක තව කර්ම වැඩි කරගන්නවා. එතෙන්දී අපි ධර්මානුකූලව හිත පුරුදු කරන්න ඕන ක්‍රම කීපයකින්. එකක් තමයි අර අඟුලිමාල රහතන් වහන්සේ කළා වගේ මං අතින් මේ වැරද්ද මගෙන් දඩුවන් ලැබූ ඒ තැනැත්තා මගෙන් බොරුවක් කියලා කටදිරේ වැච්චිච්ච නැත්තම් මගෙන් මේ විපත්තිකට වැටිච්ච තැනැත්තා සසරදී නිදුක් නිරෝගී සුවපත් වේවා. මා වෙනුවෙන් යම් වෛරයක් ඇති වුණා නම් ඒ වෛරය සංසිඳී මෛත්‍රී සහගත වේවා. සමනාත නිවන් දකින තුරු එවැනි කෙනෙකුට කිසි කලකත් මගේ අතින් වරදක් නොවේවා. ඒක ක්‍රමයක්. අනික් ක්‍රම මේ සාඩා බොහොම වැදගත්. වැදගත් කියන්නේ ඒක ඊටවඩා බලගතුයි. මොකද්ද? දැන් එදා ඒ සතාට ගහපු වෙලාවේ පැවති සිතයි, චෛසිකයි, රූපයි අද නැහැ. ඒවා එදාම ඒ තැනම ඇති වෙවි නැති වෙවි ගිය අනිත්‍යයි. ඒ වෙලාවේ මේ චිත්ත චෛසික රූප ඉතින් මොහොතේම අනිත්‍යයට ගියා. දැන් තියෙන අලුත් නාම රූප. එතකොට එදා ඒ පැවති චිත්ත චෛසික රූප ධර්ම එතනම නැති වුණ අනිත්‍යයි අනිත්‍යයි ඒ චිත්ත චෛසික ධර්ම ඒ ඇතම ඇති වෙමින් නැති වෙමින් තෙළුණා දුකයි දුකයි කැමතිසේ නොපැවතිය ගියා අනත්තයි අනත්තයි ඒ අනිත්‍ය දුක් අනත් මෙනෙහි කරනවා. ඊළඟට දැන් මේ මෙනෙහි කරන මේ සිත මේ සිතයි චෛසිකයි සිතට ආධාර වෙච්ච මේ වස්තු රූපේ සහිත රූපය සියල්ලම දැන් මෙතෙන්දිම ඇති වෙ නැතු යනවා අනිත්‍යයි අනිත්‍යයි දුකයි දුකයි අනත්තයි අනත්තයි. ඒකෙන් යම් විපාකයක් සසර ලැබෙනවා නම් ඒ ලැබෙන විපාකත් එසේම අනිත්‍යයි අනිත්‍යයි දුකයි දුකයි අනත්තයි අනත්තයි. ඔන්න කෙලියම විපස්සනාට හැරෙන්නේ. එතකොට ආර සිදුවෙච්ච කර්මයට වඩා බලගත්තු කුසලයන් දැනිට කරගත් විපස්සනා වශයෙන්. එතකොට අපට පසුතැවිල්ල එන්නේ නැහැ. ඇයි දැන් අපි නෙමෙයිනේ ඒ චිත්තචෛසික ධර්මයේ නම් ඇති නැතිලා ගිහිල්ලා. ඒවා අපි ත්‍රිලක්ෂණයට හැරෙවද? එතකොට අපි ඒකෙන් වටිනා පිනක් කරගත්තා. ඊළඟට දැන් මේ මෙනෙහි කරන වෙලාවේ චිත්තචෛසික ධර්මත් ත්‍රිලක්ෂණයට හරවන අනිසුදු තනත්. තවත් අපි කුසලයක් කරගත්තා. ඊළඟට භව සංසාරයේදීත් මේ විපාකයන් ලැබුණා නම් ඒකත් අපි ත්‍රිලක්ෂණයට දැන් හැරෙව්වා. ඒකත් විශේෂ කුසලයක්. අන්න එහෙම හරවන්න පුළුවන්. එහෙම හරවනකොට අර විපස්සනා වශයෙන් අර මුලින් සඳහන් කළ හැටි කරුණාව හැටියට හරි මෛත්‍රී හැටියට වැටෙනවා. හඳන්නකමනේ මෝහය අවිද්‍යාවනේ. ඒකත් අර වාගේ හිතාගන්න. ඒකත් තේලා නැති වෙලා ගිය අනිච්චය අනිච්චය දුකයි දුකයි යනත් මින් ඉදිරියේ පේන මෝහයක් ඇති නොවේවා කියලා පුරුදු වෙනවා. ඔව් ඒ කියන්නේ ඕනතුමින් දැන් ඉදිරියට කරනවා නෙමෙයිනේ. මින් ඉදිරියට නොවෙන්නත් බලා ගන්නවා. සිදුවෙච්ච ඒවා භාවනාවට විපස්සනාවට හැරෙව. සතරදී වශයෙන් උත් අපේ අතින් සිදු නොවිච්ච පාපයක් නෑ. ඒවත් අපට නිකන් හිතින් හිතන්න පුළුවන්. මං අතින් සතර ප්‍රාණඝාත වෙලා ඇති, අදිත්‍යාදාන වෙලා ඇති, මිච්ඡාචාර වෙලා ඇති, බොරු කීම ඇති, කේලාම් කියලා ඇති, අනන්ත වාරවල මව මරා ඇති, පියා මරා ඇති, රහතුන් මරා ඇති, බුදුන්ගේ ශරීරය ලේ හොල් ඇති, චෛත්‍ය කල් ඇති, බෝධි කල් ඇති, අනේක වේද මම කරලා ඇති. ඒ වෙලාවේ පැවති චිත්තචෛතසික රූප ධර්ම එතනම නැති වෙලා ගියා. ඒක අනිච්චයි දුක්ඛයි අනත්තයි. එයින් යම් විපාක ධර්මින්ද නම් ඒවත් අනිච්චයි දුක්ඛයි අනත්තයි. ඉදිරියේ සත්‍ය විපාක දෙනවා නම් ඒවත් අනිච්චයි දුක්ඛයි අනත්තයි. ඒකට අපි හැම වෙලාවෙම ත්‍රිලක්ෂණයෙන් ජය ගන්නවා. අන්න ඒක වැදගත් වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේම සිරිතක් තියෙනවා. දැන් බුද්ධ වංශ දේශනාව බුද්ධ වංශ 25ක් දේශනා කළා. එකෙක බුද්ධ වාසයක් අගදී ලස්සන ගාථාවකින් ත්‍රිලක්ෂණයට හරවනවා. සාච ඉද්දී සෝච යසෝ
කානිච පාද තලේසු චක්කරතනානි සම්බං සමන්තර හිතං නනුරිත්තා සබ්බ සංඛාරා සාච ඉද්දි ඒ බුදුරජාණන් වහන්සේගේ ඉර්ධියත් සෝච යසෝ ඒ තිබිච්ච සම්පත් සියල්ලත් කානිච පාද තලේසු චක්කරතනානි ඒ ශ්‍රීපාද තලේ තිබුණු සක්රුවර සහිත දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ආදි රූප කයත් සබ්බං සමන්තර හිතං ඒ සියල්ලම ਸਰව ප්‍රකාරයෙන්ම අනිත්‍යයට ගියා. නනුරිත්තා සබ්බ සංඛාරා සියලු සංස්කාර අනිත්‍යයි දුක්ඛයි අනත්තයි නේද? අර බුද්ධ වහන්සේ දේශනා කළ බුද්ධ චරිතයත් එහෙ පිටින්ම ත්‍රිලක්ෂණයට හරවනවා. දැන් මේ 550 ජාතක දේශනා එකක් එකක් ගන්න අගට ත්‍රිලක්ෂණයට හරවනවා. ඒක බුද්ධ දේශනාවේ මේ සම්ප්‍රදායයි.